සි හශාපරු YouTube channel එකට ඔයාල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ ඔයාගේ Facebook business page එකේ කොහොමද post එකක් දානකොට ඒකට hashtag යොදාගන්නේ කියලා. හරි, අපි මෙතන ඉඳලා video එකට set වෙමු. යාලුවනේ මුලින්ම කියන්න ඕන LSC හෂා ප්‍රෝ YouTube channel එක තාමත් ඔයා subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න. මේ video එකටත් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා මොනවා හරි ඔයාලත් දැනන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට comment එකක් දාන්න. හරි යාලුවනේ, අපි වැඩි කතා නැතුව මේ වැඩේ සරලව පටන් ගමු. මුලින්ම මේ විදිහට ඔයාගේ Facebook page එකට login වෙන්න. ඒ ලොග් වුණාට පස්සේ ඔයා මෙන්න මෙතනට යන්න. මෙතනට ගිහිල්ලා මෙන්න මේ විදිහට create a post කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න. ඉතින් යාළුවනේ මේ hashtag වල තියෙන වටිනාකම ගත්තොත් ඔයා හිතන්න ඔයා කරන මොකක් ඔයා ෆෝන් එකක් ගැන කරනවා කියන්නකෝ. අපි හිතමු දැන් මේ අලුතින් රිලීස් වුණ Samsung Galaxy S23 කියන ෆෝන් එකක් ගැන කරනවා කියලා. ඉතින් මේ ෆෝන් එකට අදාළ hashtag තියෙනවා. ඔයා දන්නවා YouTube කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා මේ hashtag එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් අන්න ඒ වගේ hashtag මේකේ ඕන තරම් තියෙනවා. එතකොට ඒ hashtag වලදී දැන් හිතන්නකෝ Samsung Galaxy S22 කියලා කෙනෙක් search කරනවා. එතකොට ඒ search කරපුවම ඔයාගේ video එකේ ඒ hashtag එක තියෙනවනම් ඔයාගේ වීඩියෝ එක හරි එහෙම නැත්නම් ඔයාගේ post එක හරි ඒක ඒ කෙනාට පෙන්වන්න තියෙන සම්භාවිතාවේ 80% අතර තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි අන්න එහෙම තමා ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. අපි නිකන් post එකක් දැම්මට post එක කට්ටිය අතරට යන ප්‍රවණතාවය අඩුයි. ඔයා මම මේ කියනකොට මේ කරන විදිහට කරලා බලලා ඔයා settings ටිකත් ඔයා මේ විදිහටම hashtag එක දාන මේක කරන්න. ඊට අමතරව තව දෙයක් කියනවා comment වලටත් දාන්න hashtag ටික. ඒ කියන්නේ ඔයා description එක මේ description එක සාමාන්‍යයෙන් ලස්සනට මෙව කරගන්න. දැන් මම හදලා තියෙනවා ඔයාට එකක් පෙන්වන්න. මෙන්න මේ විදිහට යාළුවනේ ගිහින් බලලා subscribe පාරක් දාන්න. මෙන්න මේ වගේ මොකක් හරි වාක්‍යයක් දාලා ඉතින් මේ මම මේක ලියලා තියෙන WhatsApp account එක Facebook එකට කොහොමද link කරගන්නේ කියලා. ඉතින් ඒ වගේ දෙයක් මේක මේ YouTube එකට විතර නෙමෙයි. ඔයා දරාස් හරි මොනවා හරි ඔයා දැන් product ඔයා මොකක් හරි product එකක් විකුණන කෙනෙක් නම් සේවිස් එකක් කරන කෙනෙක් නම් website එකක් කරන කෙනෙක් නම් ඉතින් මෙන්න මේ විදිහට link එක අරගෙන මේ විදිහට ඔයාලට link එක ගත්ත හැකි වදන්නවා. ඕනම තැනකට ගියපුවාම link එක copy කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතනින් ඒ link එක අරගෙන මේ දාන්න පුළුවන්. ඒ දානකොට මෙන්න මේ වගේ ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ පොඩි අලසීත් ඇද ගන්න අසලු මේවා එකක් හදාගන්න. ඊට අමතරව මේ අර මං කියපු hashtag ටික ඔයාලට පේනවා. මේ hashtag එකක් යොදන්නේ මුලට ගහන්න මෙන්න මේ විදිහට මම මෙතනින් පෙන්නනවා ඔයාලට ඒක මුලට ගහන්න hash එක මෙහෙම ගහන්න hash එක ගහලා අපි හිතමු face book කියලා ගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට hashtag පොලිමක් බලා ගන්න පුළුවන්. Facebook ගැන ඔයා දානවා නම් මෙන්න මේ hashtag ටික cover කරලා දාගත්තා නම් ඔයාලට ලොකු audience එකක් හම්බ වෙනවා. මේකක් උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ හිතන්න දැන් අපි හිතමු මම දැන් Samsung Galaxy S Samsung මේදී Samsung Galaxy S23 Ultra කියන ෆෝන් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් එතනින් ඒ විදිහට hashtag ටික හදාගන්න. ඊට පස්සේ ඔයාලා කවුරුත් දන්න දෙයක් තමයි මෙතන හදාගත්තට පස්සේ මේ hashtag ඕන තරම් දැම්ම හැකි මෙතනට. ඒක කිසිම limit එකක් නැහැ. ඕන තරම් ඔයාට හිතෙන විදිහට, ඒ කියන්නේ අවශ්‍ය දේවල් දාන්න. දැන් මේ වගේ Facebook account එකක විස්තර තියෙන තැනට Samsung Galaxy S එහෙම දාන්න එපා. එහෙම දැම්මට ඔයාට interest යන්නේ නැහැ. දැන් මේක සම්බන්ධව interest එකක් තියෙන අය තමයි මම මේ විදිහට දාලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම දාන්න. ඊට අමතරව ඔයාලට තව දෙයක් මම කියන්න ඕන. මෙන්න මේ විදිහට කමෙන්ට් එකකටත් ඒක දාන්න. ඔයාම දාන්න කමෙන්ට් එකට. මේ තියෙන්නේ මගේ Samsung Galaxy Watch Now කියලා වීඩියෝ ලින්ක් එක දාලා මෙතන වීඩියෝ එකක් තියෙන නිසා වීඩියෝ භාගයක් තියෙන නිසා ඉතින් මෙන්න මේ විදිහට මම Galaxy Samsung Unbox Tripathi Show News ඔය වගේ දේවල් මම දාලා තියෙනවා. ඊට අමතරව මම මෙතනටත් ඒ ටිකම යොදාගෙන තියෙනවා. ඉතින්
මෙන්න මේක තමා ඔයාට මේ හෑෂ්ටැග් වල මට මේ පේජ් එකක් හරහා ඔයා කරනකොට මේක කියලා දෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයා දැනුමට මොන හරි යමක් ගත්තා නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාලා comment එකක් දාලා ඔයාගේ නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share පාරකුත් දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.